අයිබෝවන් ඔබ එක්වැනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිශාතිකුණ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල සමාජ ජාලා නිදහස් Facebook හරහා ජාතිවාදය වැපරුවහොත් වැඩ වරදි වෙසක් සමරුමට වටම සැරසෙයි ආරක්ෂාවත් උපරිමයෙන්ම ලංකාවට ඕනෑම සහයක් ලබා දෙන බවට ඉන්දියාවෙන් සහතිකයක්. ජාති වශයෙන් බෙදීවෙන් වී ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. තොටකමුව රත්පත් රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මෙරට විසූ අසම සම කවින්ද්‍රාණන් වහන්සේ ලෙස සැලකෙන ෂඩ්භාෂා පරමේශ්වර තොටකමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසූ පුණ්‍ය භූමිය වෙන තොටකමුව පුරාණ රත්පත් විහාරය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් මෙවර පැවැත්වෙනවා. එම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. තොටකමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත්කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිතුමා නිරාවරණය කළේ ඉන් අනතුරුවයි. ඊට අදාළ ඔප්පුව සහ සන්නස්පත්‍රය විහාරාධිපතිවරුන් තිදෙනා වෙත පිළිගැන්වීම උත්සව සභාවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. විහාරස්ථාන සහ දහම් පාසල් සඳහා මූල්‍ය ආධාර ලබා දීම, සාමණේර උපසම්පදා සහතිකපත් ප්‍රාදේශීය කාර්යාල මගින් නිදහස් කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව අමාත්‍යවරුන් උත්සව සභාව ඇමතුවා. අපිට යම් බියක් ඇති වුණු අවස්ථාවක අධිකරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සියලු අංශ එතුමාගේ උපදෙස් පරිදි මුළුමහත් රටේ ආරක්ෂාව තර කරමින් සිටින අවස්ථාවක අපේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියලු දෙනා මුළුමහත් ලෝකයට මහා ආදර්ශයක් ලබා දී තිබෙන අවස්ථාවකයි අපි ජාතික වෙසක් උත්සවය සමරන්නේ. එනිසා අධිකරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමත් මේ විහාරස්ථානය ප්‍රමුඛ කොට ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ වේර විහාරස්ථාන දියුණු කිරීම සඳහා ඉතා විශාල ධනස්කන්ධයක් වියදම් කරන වගේම ඉදිරි මාස දෙක තුන ඇතුළත ඒ වැඩසටහන් එකක්වත් නොනවත්වා ඉදිරියට ගෙන යාම මුළුමහත් රටේ බෞද්ධයන්ගේ යහපත සඳහා ඉතා වැදගත් වෙනවා කියලා මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමැතියි. මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා අවධාරණය කළේ ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුවන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බවයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් කළේ, අපි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කළේ, තේරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානයේ විදිහට ලෝකයට උතුම් මේ මහා බෞද්ධ දර්ශනයේ ඒ ඓතිහාසික පදනම තුල තව තවත් ශක්තිමත් කරන්නයි. මද්‍රව්‍ය වලට විරුද්ධ ප්‍රධාන ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළේ බෞද්ධ දර්ශනයට අනුවයි. අපි මේ කරුණු වලදී රජයේ පිළිබඳව, මා පිළිබඳව මොන විදිහේ විවේචන තිබුණත් අපේ හෘද සාක්ෂියට එකඟව අපි කළ යුතු දේ කරනවා. සමාජයේ පුරා අසත්‍ය ඉතාමත් වේගෙන් ගමන් කරනවා. සමාජයේ සත්‍ය ඉතාමත් සෙමින් ගමන් කරනවා. අසත්‍යයෙන් නිന്ദා අපහාසට ලක්වෙච්ච ලෝකයේ බුදුන් වහන්සේ තරම් වෙනත් කෙනෙක් නැහැ. හවසට gedara රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්ති දැක්කහම මේ රටේ කෙනෙකුට තේරුම් ගැනීම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තමයි මාධ්‍යයේ පිරිහීම. අද වගේ දවසක විශේෂයෙන් බෞද්ධයන් විදියට අපේ සාකච්ඡා තුළ මූලික වශයෙන් පදනම් වෙන්නට ඕන ඒ ත්‍රස්තවාදීන්ගේ අරමුණ රට කැඩීම නම් ඒ රට කැඩීම සිද්ධ වෙන්නේ අපි සිංහල, දමිළ, මුස්ලිම් කියලා බෙදුනොත් තමයි. මුස්ලිම් ජනතාවගේ ගෙවල් වලට ගල් ගහලා, හිරිහැර කරලා, ගෙවල් ගිනි තියලා, කඩ ගිනි තියලා අන්න එතන ත්‍රස්තවාදීන්ගේ අරමුණ සාර්ථක වෙනවා. අපි රාජ්‍ය වෙසක් උත්සවයේ සැමරීමේදී බෞද්ධ දර්ශනය පදනම් කරගත් රටක්, සාමකාමී රටක්, ලෝකයට ආදර්ශමත් රටක් ගොඩනගන්න අපි සියලු දෙනා තුළ තිබිය යුතු සැබෑ අවංක වූ හෘද සාක්ෂියේ සංහිඳියාව අප ගොඩනගා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මේ අතර ඓතිහාසික සීනිකම දෙවල් මහා දේවාල පරිශ්‍රයේදී කෙරුණු අභිනව ධාතු මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය සිදු කළා. අභිනව ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කළ ජනාධිපතිතුමා එම ධාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. භගවාරහං සම්මා
පොළොන්නරුව වෙසක් සමරුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ එක් වුණා. කොළොන්නරුව ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් එක්ව මෙම වෙසක් සමරුම සිදු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතායි ඒ සංවිධානය කළේ. ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද කොළොන්නරුවේ වෙසක් කලාපය ආරම්භ කළා. මේක හොඳ උදාහරණයක්. අපි සියලු දෙනාම මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි ආමිස පූජාවට මුල් තැන් දීලා ඒ වගේම අපේ වෙසක් පොය සැමරීම. ඒ ගැන බයක් සැකයක් නැතුව අපි හෙට අනිද්දා ක්‍රියා කර යුතුයි. විශේෂයෙන්ම ගිය සවුදා මම ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නේ අපිට කරදරයක් නැතුව වෙසක් පොය සමරන්ට අවස්ථාව සලසන්ට කියලා. ඒ වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. එක අතකින් එදා බෝම්බේ පිපුරුව ඒ ත්‍රස්තවාදීන් දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනිත් පැත්තෙන් සවුදා කලබල ඇති කරපු ප්‍රචණ්ඩ ක්‍රියා යෙදුව අයත් දැන් අත්අඩංගුවට අරගෙන යනවා. ඒ නිසා අපිට තියෙන්නේ හෙටත් අනිද්දත් අපි ආගම දහම පරිදි වෙසක් පොහොය සමරන්ට සීළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බෞද්ධ විතරක් නෙමෙයි බෞද්ධ නොවන සීළු දෙනත් එකතු වෙලා මේ වැඩ කටයුත්ත මෙතනදී සාර්ථක කරා. ශරියා විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. විශ්වවිද්‍යාල පනතට අනු උපාධි ප්‍රදානය කරන ආයතන සැමට විවෘත විය යුතු බවයි අරලිගහ මන්ත්‍රිය පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ රටේ ශාරීරික විශ්වවිද්‍යාල උවමනා නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ පනතේ විශේෂම උපාධි ප්‍රදානය කරන ආයතන හැම එක්කෙනාටම විවෘත යුතුයි. ඒ වාතාවරණය තිබිය යුතුයි. ඒ වගේ වෙනත් කොන්දේසිත් ඇතුල් කරන්නට කියලා ඒ වගේ විශ්වවිද්‍යාලත් උපාධි ලබා දෙන ආයතනත් හැම ආගමටම හැම ජාතියටම විවෘතව නියම පාලනයක් ඇතුව ගෙනියන්න පුළුවන් තත්වයක් ඇති කරන්න. මද්රසා ඇතුළු ඉස්ලාම් ආගමික ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍ය MHA හලීම් මහතාද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. හලීම් ඇමතිතුමත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගුත් එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයන් සමග මද්රසා අධ්‍යාපනය හා ඉස්ලාම් අධ්‍යාපනය පාලනය කිරීමේ කෙටුම්පත ගැන අපි සාකච්ඡා කරා. ඒකට එකතු කර යුතු සංශෝධන ගැනත් සාකච්ඡා කරා. දැන් තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත් අමාත්‍යාංශයත් සාකච්ඡා කළා. ඒ සංශෝධිත කෙටුම්පත ඇමති මණ්ඩලයට යවනවා. සමාජ ජාලාවෙත පිවිසීමට පනවා තිබූ බාධා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ අනුව මේ වන විට එම සියලු සමාජ මාධ්‍ය භාවිතය සඳහා සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය 13 වනදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා Facebook, WhatsApp සහ Viber යන සමාජ ජාලා තාවකාලිකව අවහිර කිරීමට රජය කටයුතු කරනු ලැබුවා. පාස්කෝ ඉරුදුන ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග මුදල් ගනුදෙනු ඇතුළු සබඳතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ත්‍රස්තවාදී කණ්ඩායම සමග මුදල් ගනුදෙනු සිදු කළ බවට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ දින සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා හොරෝපතාන පොලිසිය විසින්. ඔවුන් දෙදෙනාම හොරෝපතාන පොලිස් වසමේ පත්තෑව කපුගොල්ලෑව කියන ලිපිනේ පදිංචිකරුවන්, එක් අයෙක් නූර් මොහමදු අද්දරසුල්, අනිත් තැනැත්තා අබ්දුල් ජබාර් නිජාම් නැමැති පුද්ගලයෙක්. මේ සැකකරුවන් දෙදෙනාව තවදුරටත් රඳවා තබාගෙන විමර්ශන කටයුතු මේ වෙද්දී සිදුවෙනවා. රටපුරා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳවද ඒ මහතා අදහස් පළ කළා. මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම සාමය ස්ථාපිත වෙලා තිබෙන්නේ. සාමයට බාධා වන ආකාරයේ කුමන හෝ ආකාරයක නීති විරෝධී ක්‍රියාවක යෙදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අපි නිරන්තර පරීක්ෂාවෙන් ඉන්නේ. ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිවම නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්න අවශ්‍යයි. සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් සාමයට බාධා වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන, ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදවා හරින සහ ඒ ප්‍රකාශ බෙදා හරින තැනැත්තන් සම්බන්ධයෙනුත් දැඩිවම නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළ යුතුයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් විශේෂ දේව බෙහෙයක් බඹලපිටියේ ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේව මෙහෙය පැවැත්වුවා. යුද හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වයයි දේව මෙහෙය සංවිධාන කළේ. හැම මිනිසෙකුගේම ජීවිතය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම මුළු මිනිස් සමාජයේම වගකීමක් වෙනවා. ඒ විශේෂ වගකීමට කර දීලා ඉන්න පිරිසක් තමයි ඔබ සියලු දෙනා. ඔබ ආරක්ෂක හමුදාව කියලා කියන්නේ යුද්ධ හමුදාව කියලා කියන්නේ මිනිස් ජීවිත නැති කරන හමුදාවක් නෙමෙයි, මිනිස් ජීවිත ආරක්ෂා කරන්නට කැපවෙන හමුදාවක්. මෝඩ මිනිසුන් ඇවිල්ලා අනිත් මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නට යනකොට, තේරුමක් නැති අදහස් සඳහා මනුස්ස ජීවිත උදුරා ගන්නට යනකොට ඒ මිනිසුන්ව ආරක්ෂා කරන්නට තමයි ඔබ යන්නේ සටනට. ඔබේ සටනේ අර්ථය ඒකයි. ඒ නිසා ඔබට තියෙන මේ උතුම් වගකීම ගැන ඔබ මෙනෙහි කරනවා නම් හුඟක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. රජයක් පවතින්නේත්, හමුදාවක් පවතින්නේත්, පොලිසියක් පවතින්නේත්, හැම මිනිසෙක්ම රටේ නීති රීති පවතින්නේත් ඒ සඳහාමයි. එනිසා මනුස්ස ජීවිතයේ නැමැති වටිනාම සම්පත ආරක්ෂා කිරීම සඳහා අපි කැපවිය යුතුයි. අවාසනාවන්ත සිද්ධිය ගැන මෙනෙහි කරද්දී අපි ඇත්ත වශයෙන්ම අනුකම්පා කරනවා මේ මෝඩ මිනිසුන්ට. මිනිසයන්ගේ ජීවිත තුට්ටු දෙකක්වත් වටින් නැති විදිහට මරා දමන්නට, බිඳ දමන්නට, කඩා දමන්නට, තරුණ තරුණියන්ගේ වැඩිහිටියන්ගේ ජීවිත විනාශ කරන්නට වෛරයෙන් හදවත පුරවගත්තු මිනිසුන් පිරිසක් ගැනයි අපි කතා කරන්නේ. මිනිස් ජීවිතය තුට්ටුවකටවත් ගණන් ගන්න නැතුව, තමන්ගේම ජීවිතය පවා ගණන් ගන්නේ නැතිව ඒ මෝඩ මිනිසුන් කරපු වැඩේ ගැන අපි ඇත්තටම කනගාටුවට පත් වෙනවා. ජාතියක් වශයෙන් කම්පා වෙනවා ඔවුන් ගැන. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහිත් සේනානායක මහතා මෙන්ම යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හැම වෙලාවෙම කියනවා වගේ යුද හමුදාව, ගුවන් හමුදාව, නායක හමුදාව සහ පොලිසිය කෙරෙහි විශ්වාසය තබන්න අපි ඉන්නේ ඔබලා වෙනුවෙන්. අපිට වෙන න්‍යායපත්‍රයක් නැහැ. න්‍යායපත්‍රයේ සඳහන් වෙන්නේ ආරක්ෂාව. මගේ ප්‍රමුඛත්වයේ තියෙන ආරක්ෂාව ඇති කරන්න එම නිසා මම පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ. පණිවිඩය තමයි අතේ රටේ සාමකාමී වාතාවරණයක් ඇතිලා තිනවා. එසක් කාලය සීමා තුළදීත් ඔබගේ ඉදිරියට කටයුතු දෙන්න, විශේෂයෙන් දැන් පස්සේ නැවත පාසල් යන්න, රාජකාරී වලට යන්න, ඉදිරියට ජීවිතේ ගත කරගෙන යන්න කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා ජනතාව කැටේ ශක්තිමත් වේ යුතුයි. අපි ආදර්ශමත් වේ වැඩි හිටියන් හැටියට එහෙම දරුවන්ටවත් පාසල් නොයා බය කරනවා නම් ඉතන ගැටලුවක් තියෙනවා. මම හිතන දෙමව්පියන් ඊට වඩා නායකත්වයක් ගත යුතුයි. සීල් පුරවැසියන් හැටියට රටේ කොහොම නමුත් අපි දන්නවා ජනතාවට ආරක්ෂාව අවශ්‍යයි කියලා. ඒ ජනතාව ගැවසන තැන්වල වැඩි ශාල සංඛ්‍යාව ගැවසන තැන්වලදී පැහැදිලි උදමුදාව ඉදිරිපත් වෙනවා. ඒ ආරක්ෂාව සපයන්න කොහොම නමුත් ජනතාව එක් රැස් වෙනවා නම් ඔවුන්ගේ අභිවෘද්ධිය තකා, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා උදමුදාව පැහැදිලිවම කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම දැන්ට සශි නීති අපි අතර තිබෙනවා. ඒ නිසා අපි අපේ රාජකාරිය බාධාවකින් තොරව මේ අත්දැක කරගෙන යනවා. ඔව් නමුත් කාඩින් තුන පමණක් නෙමෙයි, පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෝ ගුරුවරයෙක් වේවා අපිට දැනුමත් කිරීමක් කළොත් අපි ඒවා කටයුතු කරනවා. අපිට ඒ ගැඹුරු විශ්වාසයක් තිබෙනවා, අපේ ශක්තියක් තිබෙනවා, අපි ඒක කරගෙන යනවා. සම්බුදු තෙමගුල සැමරීමට රටම පිළිවෙතින් පෙළ ගැසී සිටිනවා. සම්බුදු සිරියෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ අසිරිමත් වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ත්‍රස්ත ප්‍රහාරයේ වේදනාව පහව නොගියද සිංහල දෙමළ මුස්ලිම් සමස්ත ජනතාවම මෙවර වෙසක් සැමරීමට එක්ව සිටීම විශේෂත්වයක්. සද්ධර්ම වන්දනා නමින් වෙසක් පෝදා වැඩසටහන් රැසක් සජීව ලෙස විකාශනය කරමින් ITN මාධ්‍ය ජාලයද මේ සඳහා එක්ව සිටිනවා. සම්බුදු සිසිලෙන් ලොවම සැනසෙන පින්බර වෙසක් මංගල්‍ය. ITN සවනක් රැස් මෙවර වැඩසටහන සජීව ලෙස විකාශනය කෙරෙන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි. සද්ධර්ම වන්දනා සජීව වැඩසටහන යටතේ අනුරාධපුර ජයශ්‍රී මහබෝධිය සහ රුවන්වැලි සෑය පිළිබඳ සජීව සාකච්ඡාවක් විකාශය කෙරෙනවා. අටමස්ථානය ආශ්‍රිත වෙසක් කලාප පිළිබඳ තොරතුරුද ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. ප්‍රතිපත්ති පූජාව හා බුදුදහමේ සෞන්දර්ය පිළිබඳ සාකච්ඡාවකින්, භවනා වැඩසටහනකින්, ආසන දෙකේ කවිබන මෙන්ම ශිල්පවාරණය හා බුද්ධ වන්දනාව හා පහන් පූජාවක්ද සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. නිවසේ සිට උවද සිල් සමාදන් වී සිල් පවාරණය දක්වා ආගමික කටයුතුවල නිරත වීමට ITN ප්‍රේක්ෂකයන්ට මේ ඔස්සේ අවස්ථාව උදාවනවා. හෙට වෙසක් පුන් පොහොය දවසයි. ව්‍යාපාරිකයන් හා මාධ්‍ය උදුරාගත්
වෙසක් පොහොය ගමේ උපාසක උපාසිකාවන්ටත් ගමේ පන්සලටත් ආපහු ලැබිලා තියෙනවා. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිමය පූජාවෙන් මේ වෙසක් පුන් පොහොය සමරන්න. ඒ අවස්ථාව නිසි විදිහට ප්‍රයෝජන ගන්නා හැටියට අප සිහිපත් කරනවා. අනුරාධපුර සුද්ධ භූමියේ පැවැත්වෙන පින්කම් වලට ඔබට හෙට උදේ ස්වාධීන රූපවාහිනිය සමගින් සම්බන්ධ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සිංහල දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන් හා එක්ව මහරගම තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රය වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමට කටයුතු කළා. මේ සඳහා තරුණ තරුණියන් දැඩි උද්‍යෝගයකින් යුතුව එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් රටපුරා නගර 334ක් ආවරණය වෙන පරිදි සීලම තරුණ තරුණියන් තමන්ගේ බුද්ධානම්මන ප්‍රීතිය ඇතිවන ආකාරයට ඒ නගර අලංකරණ කටයුතු සිදු කරා. මෙවර අපි වැඩි වශයෙන්ම තමන්ගේ ගමේ පන්සලේ එවැගේම නගරයේ ඒ ආගමික වතාවත් වලට නිරත වෙන්න කියලා රටේ සමස්ත තරුණ ප්‍රජාවට අපි කියා සිටියා. යෞවන සමාජයක් ඇටියට දරුවන්ටත් ඉදිරි අනාගත දරුවන්ටත් මේක හොඳම ක්‍රියාවක් කියලා මට හිතෙනවා. අපි වගේ මුස්ලිම් කට්ටිය මේ ස්ථානෙට ගෙනල්ලා මේ වෙනි දෙයක් කිරීමේදී ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා. රටේ තීන තත්ත්වයට අනුකූලව අපේම සහෝදරවරුත් එක්ක අපි ඉන්නවා කියන ඇඟීමක් තියෙන්නේ. මේකල අපි ඇල සියලුම ජාතීන් එකතු වෙලා කරන්නේ. මොකද අපිට ජාති ආගම් ભેද තියාගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. ඇතේ මේ රටේ අනාගතය වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ මුස්ලිම් සහෝදරවරුත් එක්ක අපි අද පහන් පත්තු කළා. මේක මං හිතනවා මුළු රටටම ආදර්ශයක් වෙයි කියලා. වෙසක් පොහොය නිමිත්තෙන් බදුල්ල හාලියල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ලේදන් දීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය වඩිවිල් සුරේෂ් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. හන්වැල්ල ප්‍රදේශයේ කතෝලික නිවෙස්වල වෙසක් කූඩු නිර්මාණය කරන අයරු දක්නට ලැබුණා. බොහෝ දිනා වෙසක් සැරසිලි කෙරෙහි උනන්දුවක් දක්වන බවයි ආගමික නායකයින් පවසන්නේ. මේ අතර හන්වැල්ල ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳසැල්වලද වෙසක් කූඩු ප්‍රදර්ශනය කර තිබෙනවා. හම්වැල්ල බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් නගරය වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමටයි පියවරගෙන ඇත්තේ. විශේෂයෙන් මේ රටේ උද්ගත වෙලා තිබෙන මේ ප්‍රශ්නයත් එක්ක මම හිතනවා අපි බුදුන් වහන්සේ වදාළ ගැඹුරු ධර්මයේ තියෙන විශේෂයෙන් මේ සතර බ්‍රහ්ම විවරණ කියන කරුණු හතරට අපි ඇතුළත් වෙන්න ඕනි කියලා හැම ජාතියක්ම හැම ආගමක්ම එකට එකතු කරගෙන මම හිතනවා මේ වසරේ අපිට එකම ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට එකට එකතු වෙන්න හොඳ අවස්ථාවක් වෙසක් දවසේදී අපිට උදා වෙයි කියලා. කාදිනල්තුමාගේ විශේෂ ඉල්ලීමක් තිබුණා කතෝලිකයන්ගෙන් ආගමික සහජීවනය වෙනුවෙන් වෙසක් කූඩුවක් එල්ලලා පහනක් පත්තු කරන්න කියලා. අපිත් මේ සැරේ වෙසක් කූඩු හැදලා එල්ලුවා ගෙදර. අපි කැමති හැමදාම සිංහල බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ජනතාව ආගමික සහජීවනයෙන් ජීවත් වෙනවා දකින්න. අපේ ගෙදර කවදාකවත් නැතුව මේ වෙසක් සැරසිල්ලක් හැදුවා. කූඩු දෙකක් හදලා තියෙනවා, තාරුකාවක් හදලා තියෙනවා. අපේ සංහිඳියාව වෙනුවෙන් මේක කරන්න යුතුයි කියලා අපි හිතලා අපි මේ කරන්න පටන් ගත්තා. බේරුවර නගරයේ සිංහල මුස්ලිම් ජනකොටස් මෙන්ම කතෝලික ආගමිකයින්ද වෙසක් සැරසිලි කිරීමට එක්ව සිටිනවා. බේරුවල පොලිස් ස්ථානය හා නගර සභාව මීට සහය ලබා දෙන අතර සියලු දෙනා සමගියෙන් මේ සඳහා කටයුතු කරන බවයි බේරුවල නගරාධිපතිවරයා සඳහන් කළේ. ජාතික ආරක්ෂාවට මුල් තැන දී රජය කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිගාවැව්පුර උදාගමානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අම්පාර උහන ප්‍රදේශයේ ඉදිකළ දිගාවැව්පුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සැමට සෙවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන් යටතේ ඉදි වූ 187 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 27කින් සමන්විත එම ගම්මානය වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 234ක්. ප්‍රජා සත්කාරක සේවා රැසක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. ජාතික ආරක්ෂාව තමයි ජාතික න්‍යාය පත්‍රයේ නම්බර් එකට එන්නට ඕන. ISIS ත්‍රස්තවාදය, ගෝලීය ත්‍රස්තවාදය විනාශ කිරීම තමයි ජාතික න්‍යාය පත්‍රයේ අංක එකට වෙන්නට ඕන, උඩින් වෙන්නට ඕන. මුළු රටම බලාගෙන ඉන්නවා මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙනකම්. මම විශ්වාස කරනවා අධිකරු ජනාධිපතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ ශක්තිය තුල අපිට ජාතික ආරක්ෂාව රැකගන්නට පුළුවන්. දැන් මේ 21 වෙනිදා ප්‍රහාරයේ ඒට සම්බන්ධ වුණු අය, ඒ සම්බන්ධ වුණු කණ්ඩායම් අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ ත්‍රස්තවාදය අපි මේ වෙන විට වළක්වලා තිබෙනවා.
ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට මෙන්ම ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් තරංජිත් සිං සඳු මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව ඉන්දිය මහකුමසාරිස්වරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සඳු මහතා දළදා මාලිකයට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන් අනතුරුව මල්වතු මහවිහාරයේ වෙත පැමිණි ඉන්දිය මහකොමසාරිස්වරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ඉන්දිය මහකොමසාරිස්වරයා අස්කිරි මහවිහාරයේ වෙත පැමිණියේ. අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සඳු මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව නගා සිටුවීමට ඉන්දියාව උපරිම සහයෝගය ලබා දෙන බවයි මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ. ත්‍රස්තවාදයේ මැඩලීමට ශ්‍රී ලංකාව සමග ඉන්දියාව එක්වන බවත් අසල්වැසියෙකු ලෙස එය ඉටු කිරීම යුතුකමක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉදිරි ප්‍රහාර වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය අගය කරන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රකාශ කරනවා. ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ බව කියා සිටියේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඊයේ වොෂින්ටන් නුවරදී හමු අවස්ථාවේදී. පසුගිය මස ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් එම ප්‍රහාරය ඇමරිකාව හෙළාදුටු බවත් ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනේදී ඇමරිකාවේ සහය ලබා දෙන බවද ඔහු අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සහ ආර්ථික ස්වාධිපත්‍ය වෙනුවෙන් පසුගියදා ඇමරිකා ඩොලර් මිලියන 480ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමරිකාව තීරණය කළා. එය අනුමත වූ බවද ඔහු මෙහිදී දැනුම් දුන්නා. ශ්‍රී ලංකාව මෙම අවස්ථාවේදී සංහිඳියාව කැපවීම සහ ගන්නා නීතිමය ක්‍රියාමාර්ග ගැන තමන් සතුටු වන බවද ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අමාත්‍ය තිලක් මාරපන මහතා හමුවේ කියා සිටියා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට කළ සංචාරයේදී අනවශ්‍ය ආරක්ෂාවක් යොදාගත් බවට ඇතැමුන් සිදුකරන ප්‍රචාර අසත්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරනවා. වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පසුගිය 15 වනදා තමන් මෙම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ අමතර ආරක්ෂක රතද භාවිත නොකර බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රුවන් විජේවර්ධන මහතා පවසන්නේ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ රූපරාමු වලින් දක්නට ලැබුණු සියලුම ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක රත සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පැමිණි රත නොවන බවයි. ප්‍රදේශීය ආරක්ෂාව වෙනුවෙන් පැමිණ සිටි ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ රත සහ ඔවුන්ගේ ආරක්ෂක පසුගමන් රතද ඒ අතර වූ බව ඒ මහතා පෙන්වා දෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නිලධාරීන් 10 දෙනෙකු සහ පසුගමන් රථ දෙකක් ලැබී තිබෙනවා. එහෙත් එදින මිනුවන්ගොඩ නගරයට පැමිණියේ ආරක්ෂක රථ දෙක සමග පමණක් බව විජේවර්ධන මහතා පවසනවා. ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට ආරක්ෂක නිලධාරීන් සමග සමූහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන හා ඡායාරූප මෙසේ ප්‍රචාරය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමන් එදා සිටම භාවිත කරන්නේ පෞද්ගලික රථවාහන බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. රණවිරු සැමරුමට සමගාමීව ලබන 19 වනදා සිට 22 වනදා දක්වා සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම යනුවෙනුයි එය නම් කර තිබෙන්නේ. ජාතික රණවිරු අනුස්මරණ උළෙල බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස අධිකාරී ජනාධිපතිතුමාගේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය හා අතුරුදහන් වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් 3:30ට පැවැත්වෙනවා. එසේම සාමයේ පහන් දැල්වීමද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති බව ප්‍රකාශ කර සිටිනවා. ජීවිත පූජා කළ බීරෝධාර රණවිරුවන් සිහිකිරීම වස් 2019 පස්වෙනි මාසේ 19 වෙනි දින රාත්‍රී 7ට දීප ව්‍යාප්ත ආගමික ස්ථානයන්හි රජයේ හා පෞද්ගලික ආයතනවල සියලුම නිවෙස්වල ත්‍රිවිධ හමුදා කඳවුරු පොලිස් ස්ථාන තුල සාමයේ පහනක් දැල්වා ඔවුන් අනුස්මරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සාමයේ සුවිශේෂී අංගයක් ලෙස යුද ගිනි දිවා දැමූ වෙල්ලමුල්ලි වයිකාල් රණබිම මූර්තිමත් කරමින් විශේෂ සමරුකාසියක්ද නිකුත් කිරීමට කටයුතු දා තිබේ. මෙවර රණවිරු සැමරුමේ තවත් විශේෂිත වූ අංගයක් වන්නේ රණවිරු මතකය වෙනුවෙන් වූ මුල් දින කවරය හා සමර මුද්දරය එළි දැක්වීම. මෙම සීවටන සංකේතයන්ද සාමයේ දස වාර්ෂික විශේෂ සැමරුම සඳහන් කිරීම සඳහා වෙල්ලමුල්ලි
වයිකල් ස්මාරකය පිළිමවන පරිදි සකසා ඇති අතර 22 දින බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී එය නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. පරම විභූෂණ සම්මාන පිරිනැමීම උත්තමාචාර ග්‍රන්ථය එළි දැක්වීම විශිෂ්ට සේවා විභූෂණ සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිවයිනපුරා පිහිටා ඇති ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් දස වර්ෂාභිෂේක සාමපාගමනක්ද ලබන 22 දා සංවිධානය කර තිබෙනවා. බලයේ සිටින විටද බියසක පෙතිර වූ පිරිස් අසත්‍ය ප්‍රචාර මෙන්ම අන්තවාදී සංවිධාන හරහා රජයට බාධා පමුණුවන බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. තමන්ගේ රජය බිඳ වැටුණාට පස්සේ දැන් අවුරුදු 4ක් තිස්සේම මේ රජයටත් වැඩ නොකර සිටීමට උදව් කරමින් ඒට බාධා කරමින් තමයි හිටියේ. බලයේ ඉන්නකොට බලයේ ඉන්න හැදුවෙත් බිය සහ සැක වර්ධනය කරමින් තමයි. ඕපදූප හරහා සමාජ ජාල මාධ්‍ය හරහා එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන හෙංචයයන් හරහා එහෙම නැත්නම් ඔවුන්ගේ අතකොළු බවට පත්වලා එන විවිධ බලවේග මහසවන් බලකාය වෙන්න පුළුවන්, සීලරාවේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාවණා වගේ සංවිධාන වෙන්න පුළුවන්. ඒවා විවිධ විදියට භාවිතා කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් සින්දු කියන්න ඕන අය ගින්දරපත් වෙන තැන්වල යනවා තමන්ගේ සුරුට්ටුපත්තු කරගන්න. තියෙන්නේ නම් ලස්සන නම් ඒ වුණාට මදුත් නැහැ, මාදවත් නැහැ, අරවින්දයක්වත් නැහැ. මොකද කුඩු කේඩු කණ්ඩායමත් එක තමයි ඉන්නේ. උදේ ගම්මන් පිල්ල වැනි නිතරම නහයෙන් අඩාගෙන ඉන්න. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමකැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා මෙහිදී අදහස් දැක්වුවා. රිෂාර් බදුදීන්ට විශ්වාස භංගයක් හෝ එහෙම නැත්නම් ඔහු බිත්තියට හේතු කළ යුත්තේ ඔහුට අදාළව කරන ලද පරීක්ෂණ වලින් ඔහු වැරදිකරුවෙක් වුණොත් කියන එක තමයි අපේ අදහස. එහෙම නැත්නම් මේක දේශපාලනික ප්‍රශ්නයක් වෙනවා. කරන්න හදන මේ වැඩෙන් සිද්ධ වෙන්නේ තහවුරු ජමාත් වගේ සංවිධාන කරලීට ඇවිල්ලා ඒක මුස්ලිම් සමාජයෙන් නායකයෝ වෙන එක. ඒ චෝදනාවලට අදාළව විශ්වාස භංගයක් ගේනවා නම් රිෂාර් බදුදීන්ට එරෙහිව තහවුරු ජමාත් සංවිධානය පෝෂණය කරපු එකට සල්ලි ගෙවපු ඒවට ශහරාන්ට පව අමුදල් දීපු ඒගොල්ලෝ පාවිච්චි කරපු අයට විරුද්ධව විශ්වාස භංගයයි අතුරුලේ රතන හිමියන් එහෙම නැත්නම් ගම්මන් පිළලා ගේන්නේ නැත්තේ කියන ප්‍රශ්නයත් අපි අහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ පියාණන් වූ අවහා ප්‍රාප්ත අධිනීතිඥ ඩිඩි වීරක්කොඩි මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. අධිනීතිඥ ඩී.ඩී. වීරක්කොඩි මහතාගේ දේහය තැන්පත් කර ඇති ගාල්ල හපුගල නිවසට පැමිණි ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී සිය සාතිශය සංවේගය පළ කළා. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය වාර්ෂිකව පවත්වන ගෞතමාභි වන්දනා බැතගී සරණිය කොළඹ ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්ුණා. ලංකා බැංකුවේ සේවක මණ්ඩලය මීට එක් වුණා. එම බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වී සිටියා. සුමිත් කුමාර මහතා අධ්‍යක්ෂණය කළ සුභා තෙරණියෝ චිත්‍රපටය වැල්ලවත්ත සැබෝයි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. බෞද්ධ දර්ශනයේ විමුක්තිය සුවගිය ආදර්ශමත් කාන්තා පුනරාගමනය මෙමගින් නිරූපණය වනවා. මහා සංග්‍රහණය සහ කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජිත ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය මෙන්ම කර්මාන්තයන්හි තරංකාරීත්වය ඉහළන්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම නියෝජිත ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk